හොඳ සූදානමක් තියෙනවා ඇත්තටම හොඳ සංගීතයක් තියෙනවා අපේ කණ්ඩායම තුල ඉතින් විශේෂයෙන්ම ඇන්ජලෝ මැතිව්ස් එයා කණ්ඩායමට ඇවිල්ලා තියෙන එක ලොකු පොසිටිව් එකක් ඒ වගේම එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ක්‍රීඩා කරන මොකද පහුගිය කාලය පුරාට විශේෂයෙන් පහුගිය අවුරුද්දක පුරාටම ක්‍රීඩා කරපු කණ්ඩායම තමයි සමග තමයි අපි ඇවිල්ලා ඉන්නේ ඒකෙන් මම හිතන්නේ මිස්සලායින් දුෂ්මන්ත චමීර ඉතින් මම හිතන්නේ හොඳ තරඟාවලියකට ලෑස්ති වෙලා ඉන්න අපේ කණ්ඩායම විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ ග්‍රවුන්ඩ් එකේ ඩයිමෙන්ෂන්ස් එක පොඩ්ඩක් අපි වේග පන්දු යවන්නන්ට කියන්නේ වැඩි බරක් දීලා තියෙනවා ඉතින් අද තමයි ඩිසයිඩ් කරන්නේ කණ්ඩායම මොන වගේද වෙන්නේ කියලා ඉතින් වැඩිපුර වේග පන්දු යවන්නන් යොදා ගන්න බලාපොරොත්තු වෙනවා පීඩනය සෑම තරගයකම තියෙනවා ඉතින් මම හිතන්නේ අපි හරි 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 දේවල් කරන්න ඕනේ විශේෂයෙන්ම මම හැම වෙලෙම කතා කරන්නේ හරි ප්‍රොසෙස් එක ගැන. ඉතින් මේ මේ තරඟාවලිය ජය ගන්න නම් අපි කිසිම තරඟයක් ලේසියට ගන්න බෑ. ඉතින් මුල ඉඳන්ම හොඳින් ක්‍රීඩා කරලා හරි ප්‍රොසෙස් එකේ ගියොත් අපිට හොඳ තරඟාවලියක් ක්‍රීඩා කරලා තරඟාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන්. ඇත්තටම පළවෙනි තරඟය තමයි ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අපි තරඟ 3.0 ලෙස ජයග්‍රහණය කරන්න ඕනේ තමයි. නමුත් මම හිතන්නේ මේක අදයි නම් පටන් ගත්ත එකක් නෙමෙයි මේක මම හිතන්නේ අවුරුදු දෙකක ඉඳන් දෙකක දෙකම අරගෙන ඉඳන් පටන් ගත්ත තරඟාවලියක්. ඉතින් මම හිතන්නේ අපිට ගොඩක් තරඟ තිබ්බ ජයග්‍රහණය කරන්න තිබ්බ තරඟ. ඒ වගේම ගොඩක් තරඟ කියන්නේ හොඳට සෙල්ලම් කරන්න නැතුව පැරදුනා. ඉතින් අවසානයේදී මේ තරඟ තුනට ඇවිල්ලා ඉන්නවා ඩිසයිඩ් වෙන්නේ. ඉතින් මම හිතන්නේ සියලුම ක්‍රීඩකයෝ තමන්ගේ උපරිම දක්ෂතා දක්වන්න බලාපොරොත්තු වෙන මේ තරඟාවලිය තුළ මෙහෙමයි කම්බිනේෂන් එක ගත්තාම අපිට නම්බර 4-5 3-4-5 ඉතින් ඒ තුනේ ගහන ක්‍රීඩකයන් අපිට යම්කිසි අවබෝධයක් තියෙනවා මේ විද්දී. ඉතින් සංගීතය හදද්දී විශේෂයෙන්ම එන්ජේගේ දායකත්වය හොඳටම ලබා ගන්න පුළුවන් තැන ඔහුව යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම කණ්ඩායම තුළ තරඟකාරීත්වයක් තිබිය යුතුයි. ඒ වගේම විශේෂයෙන් බලන්න ඕනේ තරඟකාරීත්වය තිබ්බට විතරක් මදි පිටිකරුවන් විදියට ලකුණු ලබාගෙන තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියන එක අපි බලන්න ඕනේ. හැම වෙලේම අපි කවුන්ට් කරන්න ඕනේ අපි මැච් කීයක් රට වෙනුවෙන් ජයග්‍රහණය කරන්න හැකියාවක් තියෙනවද කරවල තියෙනවද කියන එක ලකුණු ලබා ගන්න එකට වැඩිය. මොකද අපි දවස අන්තිමේදී කතා කරන්නේ අපි මැච් කීයක් දිනනවද කියන එක.